Balance. I want to this another. I want to සිරුදනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා එතකොට අලුත් පන්තියක නේද අලුත් පන්තියක එතකොට අද අපි අවුරුද්දේ හම්බ වෙන පළවෙනි දවසේ පුතලට ලොකු වගකීමක් තියෙනවා හතරේ පන්තියේ වැඩ ටික හොඳට කරගෙන යන්න ඕනේ ගණිතය විෂයට අමතරව අනිත් විෂයනු එතකොට හතරේ පන්තියේ වැඩ ටික හොඳට කරගෙන ගිහිල්ලා පහේ පන්තියේ වැඩ ටික හොඳට කරගත්තට පස්සේ පුතලට පුළුවන් ශිෂ්‍යත්ව විභාගයේ හොඳට සමත් වෙන්න ශිෂ්‍යත්ව විභාගයේ කොහොම හරි සමත් වෙනවා කියලා හොඳට හිතේ තියා ගන්නත් ඕනේ ඒ තියාගෙන තමයි අපි පන්තිය වැඩටි කරගෙන යන්නේ මොකද ගණිත ගැටලු ගොඩක් එනවා පුතාලා ශිෂ්‍යත්ව විභාගෙට ඒ ගැටලු වලට කොහොමද අපි සාර්ථක උත්තර ලියන්නේ කියලා සර් බොහොම පැහැදිලිව නිරවුල්ව කතා කරනවා තාම අපි කතා කරන්නේ පුතාලගේ අභ්‍යාස පුතේ තියෙන ගණිත ගැටලු ටික මොකද අපි ඒවා එක එකක් කතා කරන්න ඕනේ පුතේ නැත්නම් අපිට ලොකු ගණන් වලට ගියාට පස්සේ පුතාලට ගැටලු මතු වෙනවා ඒක නිසා ඉස්සෙල්ලාම අපි අභ්‍යාස පුතේ තියෙන ගණිත ගැටලු ටික නැත්නම් අපි ගණිතයේ කොටස් ටික කතා කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් පුතා තලගේ වෙනම ප්‍රශ්න පත්‍ර කතා කරනකොට පුතරාගේ දින අනුපාඩු ටික ඔක්කොම හදාගන්න ඒකින් ඉඳ 2022 අවුරුද්ද පුතරාගේ ජීවිතේ තාමත්ම තීරණාත්මක අවුරුද්දක් වෙනවා පුතර මහන්සි වෙලා හොඳට උනන්දුවෙන් වැඩ කරේ නැත්නම් ඊළඟ අවුරුද්දේ ගණිතය අමාරු වෙන්න පුළුවන් ඒ නිසා හැම කෙනෙක්ම පුතර මහන්සි වෙලා උනන්දුවෙන් වැඩ ටික කරගන්න එක කරන්න අවශ්‍ය වෙනවා එතකොට අපි පුතරාගේ පළවෙනි පාඩම අඩක් විතර මම හිතන්නේ කතා කරමින් අවසන් කළා අද අපිට තව පුංචි කොටසක් තියෙනවා කතා කරන්න අද අපි ඒ කොටස කතා කළාට පස්සේ පුතරාගේ මේ පාඩම සම්පූර්ණ අවසන් වෙනවා ඊට පස්සේ මම පුතරාගේ දෙවෙනි පාඩමට යන්න බලාපොරොත්තු වෙන්නේ අද
එතකොට අලුත් අවුරුද්දේ පුතාලා ගෙදර කිරියුතුරු වෙනවා පන්සල් යනවා ඔක්කොම කරන්න ඇති ඒවා ගොඩාක් හොඳයි ඒ හැම දෙයකින්ම ඔයාලගේ හිත ගොඩාක් සංසුන් වෙන්න ඕනේ ගොඩාක් හිත හැදෙන්න ඕනේ ඉස්කෝලේ වැඩ ටික හොඳට කරනවා කියලා හොඳට හිතාගෙන අද අපි පන්ති වැඩ ටික ආරම්භ කරනවා මොකද මේ අවුරුද්ද ලැබුණ අවුරුද්දයි විතරයි පුතාලාට තියෙන්නේ ඊට පස්සේ ශිෂ්‍යත් විභාගය එනවා ශිෂ්‍යත් විභාගය හොඳට කරගන්න නම් 4යි 5යි පන්ති වැඩ ටික හොඳට කරන්න ඕනේ එතකොට මං පුතාලගේ අභ්‍යාස පුතාලගේ පෙර පොතේ තියෙන හැම ගාණක් ගාණෙම හදාගෙන යනවා මොකද හැම ගාණක් ගාණෙම හැදුවට පස්සේ තමයි හොඳට දැනුමක් ඔයාලට හම්බ වෙන්නේ ඒක නිසා හොඳ දරුවෝ වගේ උතර මහන්සි වෙලා උනන්දු වෙටි කරන්න ඕනේ හැම දවසම පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ එක දවසක්ව පන්තියට සම්බන්ධ නොවුනොත් පුතාලට අමාරු වෙනවා ඉස්සරහට යන්න ඒ නිසා හැම එකනාම හැම දවසෙම එක විෂයක්වත් මගේ හැරගන්න නැතුව විශේෂයෙන් ගණිතය කියන විෂය මගේ හැරගන්න නැතුව හැම දවසෙම පුතාලා පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ තේරුණාද හරි සර් මුලින්ම කිව්වා පුතාලට අපේ පන්ති කරගෙන ඔක කියන පුතේ සර් මම අසම් විෂය ගණිතය හා හොඳයි පුතේ හොඳයි යාර හරි මම කිව්වා පුතාලට මුලින්ම අපේ පන්තියේ ඕන වෙන දේවල් ටිකක් දැන් ඒ ටික 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 ටෙස්ට් කරලා තියාගන්න අපිට ඉස්සරහට ඕන වෙනවා එතකොට දැනට CR පොත තමා සර් ගන්න කියලා තියෙන්නේ එතකොට CR පොතේ අද අපි බොහොම පිළිවෙලට වැටි කරන් යනවා අපි ගිසපියේ නතර කරපු තැන ඉඳලා අද අපි ඉස්සරහට ආරම්භ කරන්නයි සුන්දරම් වෙන්නේ අලුතෙන් සම්බන්ධු යාළුවෝ ඉන්නවද අද? අලුතෙන්ම පන්තිර සම්බන්ධු යාළුවෝ ඉන්නවද? නෑ සර්. ඔකේ නේද? ගණිතය නේද? ඔව් ගණිතය. කොහොමද හදන්නේ? අලුතෙන්ම පන්තිර සම්බන්ධ වෙන්නේ. නබාවේ. කියන්න පුතේ. සර්. නෑ දැන් මම ආවේ. ආයි හරි. එහෙනම් අදට පුතා පුතාලාගේ හොඳයි පුතේ හොඳයි. ඔව්. අදට පුතා ළඟ තියෙන පොතක බැලටි කරගෙන යනවා. ඔව්. ඊට පස්සේ පුතාගේ CR පොතක් අරගෙන ලස්සනට මේ වැටි කරගෙන යන්න ඕනේ. මම හිතන්නේ ඔයාලට ලොකු වාසියක් තියෙනවා. සර් හැම ගානක් ගානම හරි ගස්සලා පෙන්නනවා. ඒක නිසා උතර මහන්සි වෙලා උනන්දු වැඩ ටික කළොත් මුදවට ගණිතේ ලකුණු ටිකක් ගන්න පුළුවන්. මගේ පන්තියේ දරුවෝ ඉන්නවා ලකුණු 100 100 ගන්න අය. ඒ නිසා ඔයාලට පුළුවන් ඉන්නෙන්ට යන්න. ඒක නිසා උතර මහන්සි වෙලා උනන්දු වැඩ ටික අනිවාර්යෙන් කළ යුතුම වෙනවා. තේරුණාද? මයික් සර් ඕන් කරලා කියන්නම්. හැබැයි මට කඩරයක් වෙන්න බෑ පුතේ. ගන්න බැරි වුණා. අඩුපාඩු කාට හරි තිබුණොත් අපේ වෙබ්සයිට් එකක් තියෙනවා සර් උගන්වන මේ වීඩියෝ ටික එහෙම්ම වෙබ්සයිට් එකේ තියෙනවා පුතාලට වෙබ්සයිට් එකේ ගිහිල්ලා බලන්නත් පුළුවන් ඒක නිසා පුතාලට කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ ඒ වුණාට හැම දවසෙම මං දින බලන්න පුතේ කියන්නේ සර් මේ අර වෙබ්සයිට් එකේ මේ රෙකෝඩින් දාන ඕනේ සර් ලව් ගන්න පුවා කියන්න පුතේ मट तुंगी पेपर लकन कहा හොඳයි නේද නේද ඔව් සිරු දශම අතර කතා කරන්නම් මම බලනවා මගේ ප්‍රශ්න පත්‍ර වලත් වැඩිම ලකුණු ගන්නේ කවුද කියලා ඊට පස්සේ මේ ටැග් එකක් දෙන්නත් බලාපොරොත්තු වෙනවා තැපෑලෙන් තමයි සර්ගේ ප්‍රශ්න පත්‍ර ටැග්ී කිරේට යවන්නේ බලාපොරොත්තු වෙමින් ඉන්නවා ප්‍රශ්න පත්‍ර කතා කළාට පස්සේ තාම අපි පාඩම් ටික හොඳට කතා කරන්න ඕනේ දැන්ටත් හිම තමයි සර් හතරේ පහේ පන්තියේ කියන්නේ මේ වතාවේ ශිෂ්‍යත් විභාගයෙන් දරුවන්ට පන්ති කරනකොට යාළගේ අපි පන්තියේ විභාගයක් කියලා වැඩිම ලකුණු ගත්ත කෙනාට ටැග් එකක් දෙනවා ඔන්ලයින් පන්ති වල ටැග්ී සර් තැපෑලෙන් ඉදෙත්තම යවනවා අනිත් පන්ති වල දැන්දි ඒ වෙලාවෙම සර් දෙනවා ඒ නිසා ලොකු වැඩ ටිකක් ඔයාලේ පන්ති වලින් සර් කරනවා සමුද්‍ර මහන්සියලා මොනවද වැටි කරගන්න අවශ්‍ය වෙන්නේ ඒ මාදර හරි එහෙනම් මම ඔයාලගේ නතර වෙලා ඉඳපු තැනට යන්නම් ඔක කරු පුතේ සර් නිබන්ධන දැම්මේ නෑ නේ සර් නෑ නිබන්ධන දාදි කියන්නම් නිබන්ධන දාදි කියන්නම් ඈ නිබන්ධන දානකොට හැම එකාලම කියනවා මෙන්න පුතාලගේ අපි අද නතර වෙලා ඉන්න තැන මේ තියන්නේ හොඳට බලා ගන්න පුතාලා අද අපි තා පුංචි කොටසක් ඉතුරුලා තියෙන මෙන්න මේ කොටස අපි මෙතෙන්ට නිකන් ගිහසදී කතා කරලා තියෙනවා අද පුතාලගේ 8 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉස්සරහට යන්නයි තියෙන්නේ මෙන්න පුතාලගේ 8 වෙනි ප්‍රශ්නේ හොඳට බලා ගන්න ඔව් හොඳට අහ ගන්න අමාරු නෑ කොහොම කල්පනාවෙන් පරිස්සමෙන් උත්තර ටික ලියන්න ඕනේ වරද්දා ගන්න බෑ කොහොම පරිස්සමෙන් උත්තර ටික ලියන්න ඕනේ
අලුත් වචනයක් තියෙනවා පුතාලගේ මෙතන පේන ඇති සංඛ්‍යා හීපත් කියලා. මොකද තියෙන්නේ? හීපත්. සරෝ හයිලයිට් කරේ පුතාලට පේනවා ඇති. අද හීපත්. එතකොට හීපත් මගින් ඔයාලට කියනවා නිරූපිත සංඛ්‍යාව ලියන්න කියලා කියනවා. එතකොට මේවා ආවට ගියාට ලියන්න බෑ. සර් කොහොම පිළිවෙලට පුතාලගේ කියලා දෙනවා. එතකම් මුදවට මේක අහගෙන ඉන්නවා නැත්නම් එක වතාවේ උත්තර ලියන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඒ වුණා ආදරයි. හරි. මෙන්න බලන්නකො කොහොමද අපි මේ වගේ ගානකට උත්තරයක් ලියන්නේ කියලා හොඳට බලා ගමු. මෙන්න හොඳේ. හොඳට බලා ගන්න නේද? මෙන්න. හරි. හොඳට බලා ගන්න පුතාලා. හොඳට බලා ගන්න. තනියම කරන්න යන්නේ නැහැ පුතේ. තාම ඔයාලට එහෙම තනියම කරන්න බෑ. සර් කියලා දෙනකන් චුට්ටක් ඉන්න ඕනේ. ඒකෙන් ඉඳන් හොඳට බලා ගන්න බෝඩ් එක සර් හැම ගානක් ගානින් පුතාලගේ හදාගෙන යනවා. නරක යාළුවෙක් ඉන්නවා වගේ අතර නේද? හොඳට බලා ගන්නකො. නරක යාළුවෙක් ඉන්නවා වගේ සර්ට කුංචි බාධාවක් වෙනවා. ඔකේ නේද? සර් ළමයි ස්ක්‍රීන් එකේ අඳිනවා. දැන් අදින්න බෑ යාට ඈ රයිට් සෙල්ෆි ඔක්කොම යාළුව හොඳයි කියලා ඊළඟට නරක යාළුවෙක් ඉදලා තියෙනව නේද ආරයි දැන් යාළුවා අදින්න බෑ රයිට් හරියට පුතාලා මෙහෙමයි හදාගෙන යන්නේ හොඳට බලා ගන්න ඕනේ රයිට් මෙන්න හොඳට බලා ගන්න සරිය පන්තියක් අවසන් වුණා විතරයි වෙන පන්තියක් ඒකයි බෝඩ් එක මොකලා තිබුණේ නැත්තේ රයිට් පුතාලගේ මෙන්න මෙහෙම ගානක් තියෙනවා හොඳට අහගන්න ඕනේ හරි සංඛ්‍යා හීපත් මගින් නිරූපිත සංඛ්‍යාව ලියන්න මොනවද තියෙන්නේ හීපත් හීපතක් කියලා අපි කියන්නේ ඊතලයකට මොකද අපි කියන්නේ ඊතලයකට එතකොට පුතාලා කරන්නේ පුතාලගේ ප්‍රශ්න අංක 8 දා ගන්නවා 8 අපි දා ගන්නවා 1 කියලා එතකොට අලුතෙන් ආපු දරුවන්ට ලොකු වටින ප්‍රශ්න අංකේ රවුම් කරගන්නවා අනිත් ඒවා අපි වරහන් කරගන්න. තේරුණාද රයිට්? දැන් මෙහෙමයි අපි හීපතක තියෙන සංඛ්‍යාවක් නැත්නම් හීපත් මගින් නිරූපිත සංඛ්‍යාව ලියන්නේ. මේක අමාරු දෙයක් නෙමෙයි. උදාර මේක හොඳට අවබෝධ කරගන්න ඕනේ. මෙහෙමයි හීපත් වලින් නිරූපිත සංඛ්‍යා ලියන්නේ. හොඳට බලා ගන්න. හොඳේ රයිට්? ඉස්සරහ පුතාලා කරන්නේ පුතාලගේ CR තියෙන්නේ පොඩි රූල් පොතක් නිසා මෙන්න මේ වගේ එක කොටුවක් වෙන විදිහට එක කොටුවක් වෙන විදියට හොඳට බලා ගන්න. ඔය දීලා තියෙන හීපත නැත්තම් ඊතලය අපි අඳ ගන්නවා. ඔන්නෝමයි පුතලගේ තියෙන්නේ. ඔය වගේ ලස්සනට අඳින්න පුළුවන්. පොඩු රූල් පොතේ ඉන්නේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ ආයේ මේකටම මේක ගෑව්වත් කමක් නැහැ ඔහොම. ගාවල ඇඳවත් කමක් නැහැ පුතේ. ගාවල ඇඳවත් වැරද්දක් නැහැ. ඔකේ නේද පුතේ? මේ ඕක ලියා ගන්න ඕනිද? ඔව් දැන් ලියා ගන්න ඕනේ පුතේ. දැන් ලියා ගන්න ඕනේ. කමන්නේ අලුරු තිබ්බට කමන්නේ අලුරු තියන්න නැතුව අඳින්නයි එපා කියලා කියන්නේ. අලි රූල අනිවාර්යෙන් තියන්න ඕනේ පුතාල. එකට මේවා ගැබිලා තිබුණාට කමක් නැහැ. එකට වගේ ගැබිලා තිබුණාට කමක් නැහැ. හරිද? රයිට්. පුතාල තියෙන ඉලක්කම් ටික පරිස්සමෙන් ලියා ගන්නවා. එතකොට සර් හදන්නේ පළවෙනි ගාන මෙතන තියෙන්නේ 1යි 0යි 0යි. ඉල්පස්සේ මෙතන තියෙනවා 5 මෙතන තියෙනවා 0 මෙතන තියෙනවා පුතාලගේ කීයද 2 දැන් හොඳට මගිලගෝ බලා ගන්න එක වතාවේම පුතාලට උත්තරේ ගන්න බෑ සර් ටිකක් කියලා දෙනකන් ඉන්න මෙන්න මේ සංඛ්‍යා ටික මේකයි මේකයි මෙන්න මේකයි 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 එකතු වරගෙන අපි පහලින් ලියනකොට 0යි 0යි 2යි අන්නේ දෙක අපි මෙතන ලියුවා සර් රතුපාට පෑනෙන් ලියන්නේ ඉලක්ක ඊට පස්සේ 0යි 5යි අන්න අපි 5 මෙතනින් ලියුවා මෙතෙන් දෙනවා පුතාලගේ 1 අන්න අපි 1 මෙතනින් ලියුවා ඊට පස්සේ පුතේ මේකට අපි උවම අඩි රූල කියලා ඉරි දෙකක් අදමු එහෙනම් මේ හීපත් වලින් නිරූපණය වෙන සංඛ්‍යාව මගේ දරුවනේ 1යි 5යි 2යි අපි දන්නවා ඒ කියන්නේ කීයද 152 කියන නිරූපණය වෙන්නේ 152 ඔන්න දැන් වැඩේ ලේසි දැන් පුතාලට තනියම උනක් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් හැබැයි
එහෙම තනියම කලබලලා කරන්නේ නැහැ. සර් ගානක් ගානේ කියලා දෙනවා. කියලා දෙනකම් මේ වැඩේ මුදෙවට අහගෙන ඉන්න ඕන. තේරුණාද? 1.0.5.2 මේ ඔක්කොම එකතු කළාම උත්තරේ පුතාගේ 2.5 එකතු කරපුවාම 5 මෙතන තියෙන්නේ 1. එහෙනම් උත්තරේ එනවා කීයද? 152. කතාව පැහැදිලි නේද? ගැටලුවක් නැහැ නේද? හොඳට මහන්සි වෙන්න, හොඳට පිළිවෙල වැටි කරගන්න. ඒක පුතාට මේක අමාරු දෙයක් නෙවෙයි. සර් වෙලාව දෙන්නම්. කලබල යන්නේ නැහැ. සර් වෙලාව දෙන්නම්. එහෙම කියලා ගොඩාක් වෙලා ගන්න එපා. පුතාලා බොහොම පිළිවෙල ලස්සනට වැඩේ කරගෙන යන්න ඕන. තේරුණාද? මේ තියෙන්නේ 8 පළවෙනි ගාන. මේවා නිබන්ධන වලින් දෙන්න පුළුවන්. චුට්ටක් අත හුරු වෙන්න ඕන පුතාලගේ මේවා ගිරුපසන නැදලා. විභාගෙදි මේවා අඳින්නත් තියෙනවා. ඒක නිසා තමයි නිබන්ධන දෙන්නේ නැතුව මේ ඔයාලා ලව හැඳ අඳවලම කරන්නේ ඒකයි. තේරුණාද? නිබන්ධන දෙන්න පුළුවන් පාඩම් වලස ඔක්කොගෙම නිබන්ධන දෙනවා. තේරුණාද? හදාන්න දෙරස්. සර් මේස බෝඩ් එකේ ලියපු ගානද ලියන්න ඕනි? ඔව් බෝඩ් එකේ ලියපු ගාන ලියන්න පුතේ ඈ. එතකොට ඔය සර් බෝඩ් එකේ ලියපු ගාන පුතාගේ ස්ක්‍රීන් එකෙත් පේනවා. ඒ වුණාට බෝඩ් එක හොඳට පේන හින්දා බෝඩ් එක බලාගෙන ලස්සන ලියන්න පුළුවන්. ඒ වුණාද? සර් ලියන ඉවරයි. ආ හොඳයි පුතේ ඈ හොඳයි. සර් මාත් කවන්නේ වැඩේ හරි ලේසියි right දැන් කට්ටියම නිරේ කරයි නේද ආයි ඔන්න සර් පුතාලගේ දෙවනි ගානට යනවා ඔයාලටත් පුළුවන් ඒ ගාන එතන හදලා දෙවනි ගාන මෙන්න මේ වගේ සර් වගේ ඉස්සරහට ගන්න මොකද CR පොතේ හොඳට ඉඩ තියෙනවා තේරුණාද රයිට් ආයිත් අර වගේ කොට්ටුල් පොතේ මේක පැන්සලෙන් යනතරම් ගොඩක් හොඳයි පුතාලට පැන්සලෙන් මේක ලස්සන අඳින්න පුළුවන් මේ වගේ ආයි හොඳට බලා ගන්න මෙන්න ලස්සනට ඇඳ කී පත මේකට අපි කියන්නේ ඊළඟට මේකටම ස්පර්ශ වුණාට කමක් නැහැ මොම මේකට ස්පර්ශ වුණා කියලා කමක් නැහැ අපිට කොට්ටුල් පොතේ එහෙම අඳින්න පුළුවන් ලස්සනට ආයි මේ ඊපත මේ පැත්තට දැම්ම හරිද රයි ඊපස්සේ පුතාගේ මෙතන තියෙනවා ඔව් කියන්න පුතේ සේ මම එකට ගාවල නෙවි ඇන්දේ කමන්නේ ගාවල ඇන්දක් කමක් නැහැ ගෑවු නැති වුණත් කමක් නැහැ තේරුණාද රයි මෙතන තියෙනවා 6 මෙතන තියෙනවා බිඳුව ඔව් ඊළඟට පුතා කරන්නේ වගේන්නේ දෙක දෙකලා. ඔව් කමන්නේ පුතේ. ගැයුවේ නෑ කියලා ගැටලුවක් නෑ. ආරයි. හොඳට බලලා ගන්නකෝ. මේ බිඳුවයි උත්තරේ බිඳුව වුණා. බිඳුවයි 6යි උත්තරේ අපි 6යි කියලා දානවා. මේ 8 අපි මෙතෙන්ට ගේනවා. ඔන්න කීයද අපේ 860යි කියලා ආවා. මෙතෙන්ට පුතාලා ඕම අඩි රූල තියලා ඉති දෙකක් අඳින්න. එතකොට ගොඩාක් හොඳයි. දැන් වැඩි පැහැදිලි නේද? ගැටලුවක් නෑ නේද? එහෙනම් මේකත් හරි ගණන් දෙකයි කාටවත් අමාරු නෑ. ඕන කෙනෙකුට මේ වගේ ගණනක් හදන්න පුළුවන්. දැන් කිසිදු ගැටලුවක් වෙන්නේ නැතු. තේරුණාද? right. හදා ගන්න 8 පළවෙනි ගණනයි 8 දෙවෙනි ගණන. තේරුණාද? right. ලස්සන හදා ගන්න. හොඳට වැඩටික් කරන්න තේරුණාද? හොඳට පිළිවෙලට ලස්සනට වැඩටික් කරන්න. ඉවරයි සර්. හොඳයි. නෑ සර්. ඉවරයි සර්. උදාලා පාඩුවේ කරගෙන යන්න කිසිදු වැදගත් වන්නේ නැහැ. නෑ සර්. ආ.
ඊළඟට අපි අනාපතාලගේ තුන්වෙනි ගානට මේක පළවෙනි ගාන මේක දෙවෙනි ගාන මේ පුතක් ඉන්නකෝ ආ හරි 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 පුතා පාඩුව වැඩේ කරගෙන යන්නේ නැහැ සර් දෙන්නම් වෙලාව සර් වෙලාව දෙන්නම් ලස්සනට වැඩේ තියෙන්න ඕනේ අතපසු කරගන්න එපා බොහොම පිළිවෙලට ලස්සනට විරවුල හදන්න ඕනේ එච්චරයි පවන් බැදී ඉන්නවද පෙන්වන්න අස්සේ मेहे නැතම් පහරින් දැම්මත් කමක් නැහැ. එුණාද? ආරයි. හොඳට බලා ගන්න පුතාලා. ඊළඟ හීපත සර් අඳිනවා මේ වගේ. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න. මේකට ස්පර්ශ වෙන්නම ඇන්දර කමක් නැහැ හොම. ගැවෙන්න ඇන්දරම කමක් නැහැ හොම. පුතාලගේ මෙතන තියෙනවා හත. මෙතන තියෙනවා බිඳුව. මෙතන තියෙනවා බිඳුව. මෙතන තියෙනවා 3. දැන් පහලින් උත්තර ගන්නවා 0යි 3යි උත්තරය අපි දාගන්න සර් උත්තර අපහාර පෑනෙන් දානවා 3යි මේ බිඳුව එහෙම්මම මෙතෙන්ට දැම්මා මේ 7 එහෙම්මම පුතාලා මෙතෙන්ට දැම්මා උත්තර එනවා කීයද 703යි උත්තර එනවා කීයද 703යි හරි ලේසි නේද ගැටලුවක් නෑ නේද අමාරු නෑ නේද හරි ලේසි 0යි 3යි මෙතෙන්ට දැම්මා මේ බිඳුව මෙතෙන්ට ගෙනාවා මේ හත මෙතෙන්ට ගෙනාවා ඔන්න දැන් ගැටලුවක් වෙන්නේ නැහැ පැහැදිලිද වැඩේ ඔන්න වගේ අපිට ලස්සනට මේ හීපත් ආශ්‍රයෙන් ගානක් ආවොත් හදන්න පුළුවන් වෙනවා ඒ නිසා අමාරු නෑ හොඳට කල්පනාවෙන් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ තේරුණාද ඒ කියවෙනි ගානද තුන්වෙනි ගාන පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන පුතාල පාඩුවේ හදන්න කලින් ලස්සර බෝඩේ මකන්නේ නැහැ තේරුණාද ලස්සන හදාගන්න පුතාලගේ CR පුතේ ලියන පුතේ ලස්සන හදාගන්න ඕනේ වරද්දා ගන්න නැත් හොර්සි වගේ දින්නේ හරි හොඳයි ඈ තේ හදලා ඉවරයි සර් සඳි ඔව් හොඳයි පුතේ මම කඩයි යනුදි මොකද්ද හදලේ ඉවරයි සර්. අහලා ඉන්නේ හොඳයි ඈ. තාම හදලේ යාළුවෝ ඉන්නවා. ඒකයි සර් චුට්ටක් වෙලා ඉන්නේ. සර් හදලේ ඉවරයි. හොඳයි පුතේ. පොඩ්ඩක් ඉන්න. සර් හදලේ ඉවරයි. හොඳයි පුතේ. සර් පොඩ්ඩක් ඉන්නකෝ. හරි හසරෙන් අපුදා වැඩි කරගෙන යන්නකෝ ඈ කලබල නැහැ අම්බේ සේ හදලා ඉවරයි හොඳයි පුතේ සේ හදලා ඉවරයි ඔක්කොම ඉන්න ඔක්කොම දැන් හදාගන්න ගන්න මම කියන්නේ මට ඔක තේරෙයි අටයි අටයි බිඳුවයි ලස්සනට හදන්න අමාරු දැන් ගැටලු දැන් දිනවා සර්ගෙන් අහන්න කතා කරලා ඈ මම පස් වෙන එකත් හදනවා සද්ද කරන්න එපා පුතාලා කතා කරනවා නම් මයික් ඔෆ් කරන්න ප්‍රශ්න අතිමොත් විතරක් කොන් කරලා අහන්න සමිතේට බාධාවක් මේකයි එන්න සීය एक कमाक ने नमस्ते मैंने मापूता लगे हाथरवनी गाने डे आना वाह मैंने हाथरवनी गाने डे आना वाह
අංගනේ හැම කෙනාම දැන් හදලා ඉවර ඇති අමාරු දෙයක් නෙමෙයි ලේසි දෙයක් තියෙන්නේ රයිට් හොඳට බලා ගන්න පුතාලා ඊට පස්සේ පුතාලගේ මෙන්න මෙතන එක හීපතක් පහලට දාලා තියෙනවා මෙන්න මේ වගේ හරිද රයිට් මෙතන තියෙනවා පුතාලගේ 900 මෙතන තියෙනවා පුතාලගේ 8 ඊට පස්සේ අපි පහලින් උත්තරේ ගන්නවා ලස්සන්ට මෙතන 0.8යි පුතාලා එහෙම්මම ලියා ගන්නවා 8 මේ බිංදුව එහෙම්මම මගේ දරුවෝ මෙතෙන්ට ගෙනාවා මේ 9 එහෙම්මම මෙතෙන්ට ගෙනාවා ඔන්න දැන් ගැටලුවක් නෑ උත්තරේනවා කීයද 908 එතකොට 0.8යි තියෙනකොට 8 ගෙනාවා මේ බිංදුව එහෙම්මම මෙතෙන්ට ගෙනාවා මේ 9 මගේ දරුවෝ මෙතෙන්ට ගෙනාවා උත්තරේනවා කීයද 908 හරිය ලේසි සර්වයි කියලා දෙන විදිහම ඔයාලා කරන්න ඕනේ ආවට ගියාට බෑ බොහොම පිළිවෙලට निराවුල්ව ලස්සනට පුතේ මේ වැඩේ කරලා තියෙන්න ඕන 0.88 මේ බිංදුව මෙතෙන් ගෙනාවා මේ 9 මෙතෙන්ට ගෙනාවා ඔන්න ඔය විදිහට අපිට ඕන ගානක් निराවුල්ව ලස්සනට හදන්න පුළුවන් වෙනවා ඒ නිසා ඔයාලා හොඳට මහන්සි වෙලා උනන්දු වෙමින් මේ වැඩේ කරන්න එතකොට පුළුවන් තේරුණාද හදාගන්න දෙරස් එහෙනම් ඒසි වැඩි ඔයයි ඔයයි मम क्या नहीं मानूंगा अंतिम गानटे अन्नाई हदन्ने पुतालगे पास्विनी गानटे ओ හොඳට බලාගන්න පුතාලා. ඔව්. සර් මේක ඔක්කොම අකන හැම එකේම හදලා ඉවරයි නේද? ආරයි. ඔන්න සර් හැකුවා. හොඳට බලාගන්න. ඉවරයි සර්. හදලා. ඔන්න ඉවරයි. ඔව්. පස්විනි ගාන අන්තිම ගාන එතකොට ඊපත් වැඩෙත් ඉවරයි. उत्तर හොඳට බලන්න දීලා තියෙන ඉලක්කම් ටික ඊට පස්සේ මෙතන තියෙනවා කීයද 9 හොඳට බලන්න පුතාලා හීපත ලස්සනට අමින්න ඕනේ ඔන්න දැන් ඔයාලා හොඳට බලා ගන්න උත්තරේ ගන්න විදිය හොඳට බලා ගන්න 0.0 9 තියෙන නිසා 9 ලිව්වා මෙතනින් 0.9 තියෙන නිසා 9 ලිව්වා මෙතනින් මේ 9 ගණන්ලා මෙතන ලිව්වා අන්න එනවා කීයද 999 කියෙන්නේ 999 බිංදුවයි බිංදුවයි 9 තියෙනකොට 9 ලිව්වා බිංදුවයි 9යි 9 ලිව්වා මේ 9 මෙතෙන්ට ගෙන ආවා උත්තරේ එන්නේ කීයද 999 හීපත හරිය ලේසි ලකුණු ඔක්කොම ගන්න පුළුවන් ඒක හින්දා හොඳට මහන්සි වෙලා උනන්දුයෙන් හීපතේ වැඩේ කරන්න ඕන තේරුණාද අන්න එහෙනම් උත්තරේ එනවා කීයද 999 කියෙන්නේ 999 ලස්සරට ගන්න ඕන උත්තරේ වරද්දගන්නේ නැතු. තේරුණාද? රයිට්. පුතා ලස්සන හදාගන්න. රයිට්. 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 පොඩ්ඩක් ඉන්න. හරි කර පුතා හදාගෙන යන්න පුතා හදාගෙන යන්න කියලා මකන්න යමු. ඕකේ මම කරුලේ ඉස්සු දුවරන්නේ. Thank you.
සර් කරලා ඉවරයි. සිංහල කමාවක් දාලා
උතලෙන් අහනවා පත්‍ර කීයක් විකිණලා තියෙනවද කියලා සිංහල මාධ්‍ය පත්‍ර 987ක් විකිණලා තියෙනවා එහෙනම් පුතලා මෙතන දාගන්නවා කීයද 987යි කීයද 987යි සිංහල මාධ්‍ය පත්‍ර තමයි වැඩිපුරම අර වෙලා තියෙන්නේ පත්‍ර ගාන කීයද 987යි මොකද්ද වැඩිම අර වෙලා තියෙන මාධ්‍ය සිංහල මාධ්‍ය පත්‍ර කීයක් විකිණලා තියෙනවද 987ක් විකිණලා තියෙනවා හරි ලේසි නේද ගැටලුවක් නෑ නේද ඊට පස්සේ රූලක් ඇරලා අන්න පුතලා දාගන්නවා කියන ප්‍රශ්න අංක දෙක අන්න එහෙමයි අපි උත්තර ලියන්නේ ආවට ගියාට එක ගොඩේ හිමු උත්තර ලියන්නේ නෑ පැහැදිලිනේ රයිට් ඊළඟට අඩුවෙන් මාළවි වී ඇත්තේ කොමන මාධ්‍ය පුවත්පත්ද එම සංඛ්‍යාව කියද අන්න පුතලා බලනවා අඩුවෙන්ම තියෙන්නේ මොනවද සිංහල තමයි වැඩිපුරම තියෙන්නේ දෙමළ තියෙනවා 789ක් ඉංග්‍රීසි තියෙනවා 788ක් එහෙනම් පුතේ දෙමළ මාධ්‍ය තමයි අඩුවෙන්ම අලෙවිලා තියෙන්නේ එහෙනම් දෙමළ පත්‍ර කීයක් විකිණලා තියෙනවද 789යි එහෙනම් අපි මෙතෙන්ට ලියා ගන්නවා දෙමළ පත්‍ර ගාන කියනවා කීයද කියලා 789යි පුතලා මෙතෙන්ට ලියා ගන්නවා 700 सिंहल ඊළඟට රූලක් කරලා ප්‍රශ්නාංක කීයද දාගන්නේ 3 ප්‍රශ්නාංක කීයද දාගන්නේ 3 මේ මහනවා මාධ්‍ය තුනෙන්ම විකිණී ඇති පුවත්පත් වැඩිම සංඛ්‍යාවේ සිට අඩුම සංඛ්‍යාවතෙක් පටිපාටියට ලියන්න අන්න ගොඩාක් වැදගත් ප්‍රශ්නයක් පුතේ ලොකුම සංඛ්‍යාව ඉඳලා පොඩිම සංඛ්‍යාවට නැත්තම් විශාලම සංඛ්‍යාවේ ඉඳලා කුඩාම සංඛ්‍යාවට එතකොට ඒ ටික අපි ලියන කොටත් ලස්සනට එක කොටුවේ ඉලක්කමක් කියන විදිහට ලස්සනට පුතාලා ලියන්න ඕනේ. එහෙනම් වැඩිම සංඛ්‍යාවක් විකිණලා තියෙන්නේ සිංහල. සිංහල කීයක් තියෙනවද? 987යි. කීයක් තියෙනවද සිංහල? 987යි. 987යි. ඊළඟ කමාවක් දැම්ම මෙතෙන්. ඒ කොටුවකටම කමාවක් දාන්න. ඊළඟ පුතාලගේ තියෙන පත්‍ර ගාන තමයි කීයේද? 798 අන්න මෙතෙන්ද ගත්තා 798 කියලා 798 අන්තිමට තියෙනවා දෙමළ පත්‍ර කීයක් තියෙනවද හොඳට බලන්න ඕනේ දෙමළ පත්‍ර 789ක් තියෙනවා අන්න ඒක තමයි පුතාලගේ අන්තිමට එන්න ඕනේ 789 ඒකෝර බලන්නකෝ 987ට වඩා 798 කුඩයි 798ට වඩා 789 කුඩායි අන්න එතකොට විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාවට එනකන් අපි දිව්වේ මේක තමයි විශාලම සංඛ්‍යාව ඊළඟට මේක ඊළඟට මේක එතකොට මෙන්න මේ ලියන පටිපාටිය අපි ඊළඟට පහේ පන්තියේදී තවත් නමක් කියනවා සර් චුට්ටක් එක කියලා තියන්න මොකද අපි කියනවා ආරෝහණ පටිපාටිය මොකද අපි කියන්නේ ආරෝහණ පටිපාටිය මොකද මේ පටිපාටිය විශාල සංඛ්‍යාවේ ඉඳලා කුඩා සංඛ්‍යාවට ලියන්න ඕනේ මේක තමයි විශාලම සංඛ්‍යාව ඊට වඩා මේක කුඩයි ඊටත් වඩා මේක කුඩයි ඔන්න ඔය විදිහට තමයි අපි විශාලම සංඛ්‍යාවේ ඉඳලා කුඩාම සංඛ්‍යාවට ලියන්නේ දැන් මගේ දරුවෝ දන්නවා සංඛ්‍යාවක් කියවන්න දන්නවා සර් මුලින්ම කියලා දුන්නා වචනෙන් දුන්නොත් ඉලක්කමෙන් ලියන්න දන්නවා සර් ඒකත් කියලා දුන්නා ඉලක්කමෙන් දුන්නොත් වචනෙන් ලියන්න දන්නවා ඒකත් දන්නවා පෙර සංඛ්‍යාව දන්නවා පසු සංඛ්‍යාවක් දන්නවා ඒක නිසා දැන් ලොකුම සංඛ්‍යාව මේක කියලා අඳුර ගන්න පුළුවන් ඊට වඩා මේක කුඩයි කියලා අඳුර ගන්න පුළුවන් ඊටත් වඩා මේක කුඩයි කියලා අඳුර ගන්න පුළුවන් දැන් ගැටලුවක් නෑ නේද ඒකෙ හින්දා ගණන් කියලා කියන්නේ හරිය ලේසි දැන් ওই ටික පුතල හැම කෙනෙකුටම පුළුවන් නේ කාටවත් අමාරු දේවල් නෙමෙයි දැන් සර් කමාවක් දාන්න කියලා කිව්වොත් ලස්සනට කමාවක් දාන්න ඕනේ මේකේ කමාවක් දාන්න මොකද මේ ඔක්කොම අපි එක ගොඩේ ලියන්නේ අපි ලියන දේ හොඳට පැහැදිලි වෙන්න ඕනේ එක ගොඩේ ලිව්වොත් උත්තරේ බලන කෙනාට හොයා ගන්න බැහැ එතකොට ලකුණු හම්බ වෙන්නේ නැහැ පුතාලට. ඒකෙන් ඉඳන් හොඳට පැහැදිලිව ලස්සන නිරවුල්ව මේ වැඩේ කරගෙන යන්න ඕනේ. තේරුණාද? ඔන්න නවවෙනි ගානේ පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය. දැන් හරි නේද? කාටවත් වරදින්නේ නැහැ නේද? right. ලස්සනට පුතාලට හදාගෙන යන්න පුළුවන් මේ විදියට හදපුවාම. තේරුණාද? right. දැන් ලියා ගන්න ලස්සනට තව උත්තර ලියන යාළුවෝ මට පේනවා. right. ලස්සනට හදාගන්න. හොඳේ?
ලස්සන හදා ගන්න මුදේ ලස්සන හදා ගන්න මුදේ ලස්සනට හදා ගන්න මුදේ ලස්සන හදා ගන්න තව හදන කෙනෙක් ඉන්නවා නම් සර්ට chat box එකේ message එකක් දාන්න පුතේ තව හදන කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න සර්ට දැන් පුතේ දන්නවනේ නේද ලස්සන හදා ගන්න ඈ උතලා මේ විදිහෙම ලියා ගන්නවා තේරුණාද මේ විදිහෙම ලියා ගන්නවා සර් හදලා තියෙන විදිහෙම හදා ගන්නවා එච්චරයි ඈ හරි දැන් හරි නේද රයිට් තව ලින කෙනෙක් ඉන්නවා නම් සර් මැසේජ් එකක් දාන්න පුතේ කට්ටියම ලියලා ඉවරයි නේද රයිට් හරි ඔන්න සර් ඊළඟ ප්‍රශ්නෙට යන්නයි හදන්නේ හොඳට බලා ගන්න ඕනේ පුතා ඈ ඒක චුට්ටක් අමාරුයි වගේ පේනවා ඒක නිසා හොඳට බලා ගන්න ඕනේ හොඳේ මෙන්න පුතාගේ 10 විහි ප්‍රශ්නේ හොඳට බලා ගන්න ඕනේ හොඳේ මෙහෙමයි කරන්නේ ඈ හොඳට බලා ගන්න ඉස්සෙල්ලාම පුතාලා 10 කියලා ලියනවා ප්‍රශ්න අංක 10 කියලා ලියනවා අපි ඔය කොටු තුන ඉදන් ඇඳගමු පුතාගේ 5 තියෙනවා 1 තියෙනවා 7 තියෙනවා මේක ලස්සනට වගේ කොටුවක ඇඳගත්තාම ගොඩාක් හොඳයි එතන මෙතන තියෙනවා 9 මෙතන තියෙනවා 4 මෙතන තියෙනවා 0 කොහොම ලස්සනට කොටුවක පුතාලා ඇඳ ගන්නවා පැන්සලේ හරිද ඊළඟට මෙතන 8 තියෙනවා මෙතන 3 තියෙනවා මෙතන 6 තියෙනවා කොහොම ලස්සනට පුතාලා කොටුවක ඇඳගන්න මෙතන 5 මෙතන 1 මෙතන 7 හොඳට බලන්න ඕනේ ඊළඟට 9 4 බිංදුව ඊළඟට 8 3 6 ඔන්න ඉස්සෙල්ලාම ලස්සනට කොටුවක පුතාලා මේටි ඇඳගන්න ලස්සනට ඉස්සෙල්ලා කොටුවක ලස්සනට ඇඳගන්න ලස්සන කොටුවක ඇඳගන්න 5යි 1යි 7යි 9යි 4යි 0යි 8යි 3යි 6යි ලස්සනට ඇද ගන්න කොටුවක හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ දෙනවා මට ඔයාලා ගොඩක් හොඳයි පුතේ හැම එකනම වැඩ කරනවා පේනවා හොඳට පැහැදිලිව ලස්සනට ඇද ගන්න ඕනේ හරි හරි ඊළඟට තමා අපි මෙතෙන්ට ප්‍රශ්නාංක 1 දානවා 2 දානවා මෙතෙන්ට කීයද 3 දානවා 1 2 3 හරිද ඊට පස්සේ 4ක් තියෙනවා පුතාලගේ මෙතෙන්ට පුතාලා 4ක් දාගා එමාදරයි කොටු ටික ඇඳගත්තා 1 2 3 4 කියලා ප්‍රශ්නාංග පිළිවෙල දාගන්න. කුංචි වෙලාවක් දෙන්න ලස්සන ඇඳගන්න පුතාල.
හරි නේද පුතේ රයිට් ලස්සනක කොටුවක හදාගත්තා 5යි 1යි 7යි 9යි 4යි 0යි 8යි 3යි 6යි දැන් ලස්සනට කියනවා නේද ආරයිට් ඔන්න දැන් පළවෙනි ප්‍රශ්නයට අපි යනවා හොඳට බලාගන්න මගේ දරුවෝ රහසක් කියලා දෙන්න මෙන්න බලන්නකෝ එකේ කොටුවේ ඉලක්කම් තුනම භාවිතයේ සෑදී හැකි විශාලම සංඛ්‍යා වෙන වෙනම ලියන්න කියලා කියනවා මේකේ තියෙන ඉලක්කම් භාවිතා කරලා ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවම ලියන්න මේකේ තියෙන ඉලක්කම් භාවිතා කරලා ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව ලියන්න මේකේ තියෙන ඉලක්කම් භාවිතා කරලා ලියන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව ලියන්න රහසක් කියලා දෙන්න ලේසි වෙන රහසක් කියලා දෙන්න මෙන්න බලන්නකෝ පුතාලා මේ කොටුවේ තියෙන සංඛ්‍යාවලි විශාලම සංඛ්‍යාව ලියනකොට ඉස්සෙල්ලම මෙතන ලොකුම සංඛ්‍යාව ලියාගන්න ඉස්සෙල්ලම කීයද තියෙන්නේ 7 ඔන්න 7 ලියු ඊළඟට ඒක ඊළඟට ලියාගන්න 5 ඊළඟට තියෙන්නේ 1 1 පුතාලා මෙතන ලස්සන්ට උඹ ලියන්න එතකොට මේ තියෙන 5යි 1යි 7යි කියන සංඛ්‍යා තුනෙන් හදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව තමයි අපි කියන්නේ කීයද 751 මොකද රහස ලොකුම සංඛ්‍යාව මුලට ලිව්වා ඊළඟට ලොකුවේ ඊළඟට ලිව්වා ඊළඟට ලොකුවේ ඊළඟට ලිව්වහම පුතාලගේ සංඛ්‍යාව ඉබේම හැදිලා යනවා කල්පනා කරගෙන ඉන්න ඕනිද නෑ එහෙම කරන්න ඕනේ නෑ කල්පනා කරලා කාලිනාසි කරන්න ඕනේ නෑ මේ වගේ ඒවා හරි ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන් ලොකුම සංඛ්‍යාව මුලට ඊළඟ එක මුලට ඊළඟ එක මුලට ඔන්න අපේ සංඛ්‍යාව කීයද ආවා 751 පුතාල ඔබ කියන්න දන්න ඕනේ මේක කියනවාම අමාරු නෑ ආ කමාවක් දාන්න මේකට යන්න මේකෙත් ඒකම තමයි රහස ලොකුම සංඛ්‍යාව මුලට කීයද 9 ඊළඟට කීය දෙන්න ඕනේ 4 ඊළඟට කීය දෙන්න ඕනේ බින්දු ඔන්න ඒ සංඛ්‍යාවත් හැදෙනවා 9යි 4යි බින්දුවයි පැහැදිලිද ලොකුම සංඛ්‍යාව 9 ඊළඟට ලොකු එක 4 ඊළඟට තියෙන්නේ කීයද බින්දු ඔන්න 940 දැන් ඊළඟ එක සර් ඕනේ නැහැ නේද පුතාලට තනියම ලියන්න පුළුවන් නේ මෙන්න බලන්න ඊළඟ එක 8 ලිව්වා මෙතෙන්ට ඊළඟට 6 ලිව්වා ඊළඟට 3 ලිව්වා මේක 751 මේක 940 මේක අපි කියන්නේ කීයද 863 රහස දන්නවනේ ලොකුම සංඛ්‍යාව මුලට ඊළඟ එක ඊළඟට අන්න ඒ වගේ ලිව්වට පස්සේ අපිට ඕන සංඛ්‍යාවක් මේ වගේ හදන්න පුළුවන් වෙනවා ඒක නිසා ඔයාලා හොඳට දැනගන්න ඕනේ පුතේ මේ වගේ වලියන්නේ කියලා කිව්වට පස්සේ කල්පනා කර කර හදන්නේ තේරුණාද සර් පුංචි රහසක් කියලා දීලා තියෙනවා ඒ රහස භාවිතා කරලා හම්බුතරට ගණන් හදාගන්න පුළුවන් වෙනවා වැඩේ පැහැදිලි නේද ගැටලුවක් නැහැ නේද එහෙනම් පළවෙනි එකේ 751 ඊළඟ එකේ 940 ඊළඟ එකේ අපි කියන්නේ කීයද 863 හොඳට පැහැදිලිව निराවුල්ව ලස්සන ලියන්න ඕන තේරුණාද රයිට් ඔන්න අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා මේක හදාගන්න ඉස්සෙල්ලා හැමෝම දුවර බහැරුව තියෙන්න ඕනේ ලස්සනට හදන්න හොඳයි ගොඩක් අය හොඳට වැඩ කරනවා පේනවා හොඳයි ඈ හරි ඊළඟට සර් යනවා පුතාලගේ දෙවනි ප්‍රශ්නේ මෙන්න මේක දෙක හොඳට බලන්න ඕන ඔයාලා ලියනද සංඛ්‍යා තුන කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවට එක් පටිපාටියට ලියන්න කියලා කියනවා මේකෙන් හොයනවා 751 940 863 සංඛ්‍යා තුනෙන් හොයනවා පුතාලා කුඩාම සංඛ්‍යාව මොකක්ද කියලා පුතාලට තේරෙනවා මේ සංඛ්‍යාව
සංඛ්‍යාව තුනෙන් කුඩාම සංඛ්‍යාව තමයි 751 කියනවා අපි ඉස්සෙල්ලාම ලියන්නේ කීයද 751 ඔන්න ඉස්සෙල්ලාම ලියුවා කීයද 751 ඊළඟට අපිට හම්බ වෙන සංඛ්‍යාව තමයි මෙන්න මේක කමාවක් දැම්මා ලියුවා කීයද 863 කියලා අපි ලියාගන්නේ 863 751 ඊළඟට 863 ලොකුම සංඛ්‍යාව තමයි අපි කියන්නේ කීයද 940 ඔන්න අපි 940 ලිව්වා. එතකොට කුඩාම සංඛ්‍යාව 751 ඊළඟට 863 ඊළඟට කීයද 940 ඔන්න පුතේ කුඩාම සංඛ්‍යාවේ ඉඳලා විශාලම සංඛ්‍යාව වෙනකන් ලියන විදිය. පළවෙනි එක 751 ඊළඟට 863 ඊළඟට කීයද 940 ඔන්න හදා ගන්නා ක්‍රමය මේක හොඳට තේරුම් ගන්න ඕන. 751 863 940 හොඳට හිතන්න ඕනේ. හොඳට හිතලා තමයි පුතාලා ලියන්නේ. ආවට ගියා මේවා ලියන්නේ නැහැ. තේරුණාද නැහැ? හදාගන්න ලස්සන. පුතාලා ගැඹුරු දෙමුණත් අහන්න අන්තිම අවස්ථාවක් දෙන්නම් ඈ. හරිද හොඳයි ඊළඟට අපි යනවා පුතාලගේ තුන්වෙනි ගානට මෙන්න තුන්වෙනි ගාන හොඳට බලා ගන්නකො පුතාලට කියනවා මේ වගේ දෙයක් එක් කොටුව ඇති ලක්කම් තුනම භාවිතයෙන් සෑදී හැකි කුඩාම සංඛ්‍යා වෙන වෙනම ලියන්න කියලා කියනවා හරිය ලේසි එකක් දැන් පුතාගේ මේ සංඛ්‍යා තුනම භාවිතා කරලා ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව තමයි අහන්නේ කීයද කියලා එහෙනම් අපි ඉස්සෙල්ලා විදිහටම කුඩාම සංඛ්‍යාව මුලට ගත්තා නම් හරි. එතකොට මේකේ තියෙන්නේ කුඩාම සංඛ්‍යාව 1. පුතාල 1 ගේනවා මෙතේ. ඊළඟට අපිට හම්බ වෙන්නේ 5. 5 ගෙනාවා මෙතේ. ඊළඟට තියෙන්නේ 7. මෙතෙන් ගෙනාවා කීයද? 7. එහෙනම් මේ සංඛ්‍යා තුනම භාවිතයෙන් හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව අපි කියන්නේ කීයද? 157. ලේසි නේද වැඩේ? අමාරු නෑ කුඩාම සංඛ්‍යාව මුලට ඊළඟ එක ඊළඟට එහෙම ලිව්වහම පුතාලගේ සංඛ්‍යා ටික ලස්සනට එනවා එහෙනම් මේ සංඛ්‍යා ටික භාවිතයෙන් හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව අපි කියන්නේ කීයද 157 හරි නේද රයිට් කමාවක් දැන් මෙන්න මෙතන ඔයාලට දැන් ගැටලුවක් එනවා හොඳට බලන්න මේක හොඳට තේරුම් කරගන්න මෙතන පුතාලට පුංචි ගැටලුවක් එනවා දැන් සර් කිව්වේ විදියට මෙතනින් කුඩාම සංඛ්‍යාවනේ මුලට දාන්නේ මේ ලියා ගන්න එපා කලබල වෙලා මේක හොඳට අහගන්න. එතකොට මෙතනින් කුඩාම සංඛ්‍යාව වෙන බිඳුව. ඔන්න බිඳුව දැම්ම මුලට. ලියන්න එපා. ඊළඟට එන්නේ කීයද 4. ඔන්න 4 දැම්ම ඊළඟට. ඊළඟට එන්නේ 9. දැන් මෙහෙම ලිව්වහම හොඳට අහගන්න ලියන්න එපා. දැන් මේක අපිට කියන්න වෙන්නේ 49 කියලානේ. එතකොට බින්දුව අපිට කියෙවෙන්නේ නෑ පුතේ. ඒ හැබැයි අපිට ගානේ කියන්නේ ඉලක්කම් තුනම භාවිතේ. ඒක හින්දා මෙතෙන්දී බින්දුව තියෙනවා නම් බින්දුව මුලට දාන්න බෑ. එතකොට මේ සංඛ්‍යා තුනම භාවිතයෙන් වඩා අදන් පුළුවන් කුඩාම සංඛ්‍යාව 49 නෙවෙයි. තේරුණාද? ආ හොඳට අහගෙන මේක ගන්න බෑ. දැන් අපි කරන්නේ හොඳට බලා ගන්නවා. ඊළඟට පුතාලගේ තියෙන්නේ කිද 4. ඔන්න 4 දැම්මා මුලට. ඊළඟට පුතාලගේ දාලා බිඳුව ඊළඟට දානවා කීයද 9.
ඔන්න දැන් මේ සංඛ්‍යා තුනෙන් හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව තමයි අපි කියන්නේ කීයද 409 මේ දෙක මාරු වුණොත් මෙන්න බලන්න කො මාරු කරලා සර් 9 මෙතන දාලා මෙතන බිංදුව දානවා කියලා 490 වෙනවා එතකොට කලින් එකට වඩා වැඩි ඒක නිසා අපි මෙතෙන්ට ගන්නේ බිංදුව දාලා මෙතෙන්ට දාගන්නේ කීයද 9 අන්න එතකොට උතාලේ උත්තරේ එනවා කීයද 409 බිංදුව මුලට දාලා ලිව්වොත් 49 ආවට බිංදුවේ වටිනාකමක් මොකද වෙන්නේ නැතිව යනවා ඒක නිසා අපි අනිවාර්යෙන්ම 4 දැම්මා මුලට බිංදුව දැම්මා ඊළඟට 9 දැම්මා මෙතෙන්ට ඔන්න උත්තරේ එනවා කීයද 409 එතකොට මේ ඉලක්කම් තුන භාවිතා කරලා ලියන්න පුළුවන් පුරාම සංඛ්‍යාව අපි කියන්නේ කියද 409 ඊළඟ එක ඔයාලට අවස්ථාවක් දුන්නොත් දැන් කියන්න පුළුවන් නේද පුතේ ගැටලුවක් නැහැ මේකේ කුඩාම සංඛ්‍යාව තියෙන්නේ 3 ඊළඟ එක තියෙන්නේ 6 ඊළඟ එක තියෙන්නේ කීයද 8 අන්න එහෙනම් මේ සංඛ්‍යා තුනම භාවිතා කරලා හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව අපි කියන්නේ කීයද 368 දැන් ගැටලුවක් නැහැ නේද පුතාලට එහෙනම් විශාලම සංඛ්‍යාව හදන්න කිව්වොත් ලොකුම සංඛ්‍යාවේ ඉඳලා ලියාගෙන යනවා කුඩාම සංඛ්‍යාව හදන්න කියලා කිව්වොත් එම කුඩාම සංඛ්‍යාවේ ඉඳලා ලියාගෙන යනවා බලන්න ගණන් කොච්චර ලේසිද කියලා බලන්න ගණිතේ කොච්චර ලේසිද කියලා ඉතින් බොරුවට මේවා අපි අමාරුයි කියලා කියන්නේ ගණන් වලට ලකුණු අඩු කරගන්න අපරාධිනේ පුතේ සර් ක්‍රමයක් කියලා දුන්නොනේ හැම එකේම වර්ධින්නේ නැතුව අනිත්‍යාලුව හැරි හැරි ඉන්නකොට ඔයාලට උත්තරේ ලියන්නත් පුළුවන් ඒක නිසා හොඳට කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ ඔන්ලයින් පන්ති කියලා කිසි ගැටලුවක් නැහැ ඔයාලට හොඳටම මේ වැඩේ කරගන්න පුළුවන් අන්න එහෙනම් පළවෙනි එක හරි දෙවෙනි එක හරි තුන්වෙනි එක හරි තේරුණාද right හදාගන්න පුතාලා ලස්සනට ප්‍රශ්න අහන අවස්ථාවක් දෙන්නම් ඈ ඊළඟ එකත් අවසන් කරලම් ප්‍රශ්න අහන අවස්ථාවක් දෙන්නම් පුතාලා හරි අන්තිම ප්‍රශ්නයට යන්නයි හදන්නේ පුතාගේ මේකෙන් අහනවා අන්තිම ප්‍රශ්නේ අහනවා ලියලද සංඛ්‍යා තුන ඒ කියන්නේ මෙන්න මේ තුන උතරට කියනවා විශාලම සංඛ්‍යාවේ සිට කුඩාම සංඛ්‍යාවට පටිපාඩිය ලියන්න කියලා කියන එක පුතාලට ලේසි 157යි 409යි 368යි විශාලම සංඛ්‍යාව හොයාගන්නවා මෙන්න මේක තමයි පුතාලගේ විශාලම සංඛ්‍යාව එන්නේ එහෙනම් පුතිය අපි මුලටම ලියා ගන්නවා කීයද 409 උන මුලටම ලියාගත්තා කීයද 409 ඊළඟට පුතාලගේ පුතාලා දන්නවා 157යි 368යි තියෙන්නේ මේ සංඛ්‍යා දෙකෙන් ලොකු සංඛ්‍යාව 368 මෙතෙන්ට ලිව්වා කීයද 368 අන්තිමට එනවා 157 මෙතෙන්ට ලිව්වා කීයද 157 අන්න දැන් 409යි 368යි 157යි කුඩා සංඛ්‍යාවේ ඉඳලා විශාල සංඛ්‍යාවෙන පටිපාටි කාටවත් ගැටලුවක් නැහැ නේද පුතේ සර් හැම ප්‍රශ්නයකටම පුතාලගේ උත්තර ගන්න විදිහ කියලා දෙනවා උත්තරේ කියනවා ඒක නිසා පුතාලට ගැටලුවක් නැතුව දැන් ලස්සනට මේ වැඩේ පන්තියේ කරගෙන යන්න පුළුවන් වෙනවා පළවෙනි එක 409 ඊළඟ එක 368 ඊළඟ එක 157 දැන් හරිනේ ආ දැන් මම පුතාලගේ සවුන් ඕන් කරන්නම් ඔන්න දැන් පුතාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් එහෙමද අහන්න බලන්න ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් දැන් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඕනේ කියන එක ඈ අහන්න පුතේ प्रश्न කොට්ටේ ගැද මේනිකද
මෙතන පුතාගේ මේ ටිකද ඔව් සර් ආ මේ ටිකද ඔව් සර් ආ පුතා මොකද්ද මගෙන් අහන්නේ කියන්න බලන්න පුතා කොහෙද ලියාගෙන බැරි උනේ අන්තිම එක අන්තිම එකද හතර වෙනි ගානද මේකද නෑ නෑ සර් උඩ මේකෙන් හැදුන සංඛ්‍යාවද නෑ නෑ උඩ අර ත්‍රිකෝණ දාල වගේ ඇතුවේ මෙතනද මේ ටිකද ඔව් සර් ආ මෙතන පුතාගේ පස්වෙනි එක ලියාගන්න බැරි උනේ මට කියන්න පුතා ලියාගන්න බැරි උනේ ඉක්මනින් කියන්න ලියාගන්න බැරි උනේ කියන්න ඕක සර් ආ right එතකොට පුතාගේ මේ උත්තරය දෙන්නේ මේකෙන්නේ 999 999 පාඩමේ ගණන් ටික අපි ඔන්න උතරින් අවසන් කරනවා තේරුණාද පළවෙනි පාඩමේ ගණන් ටික අපි උතරින් ඉවර කරනවා ඊළඟට අද අපි දෙවෙනි පාඩම චුට්ටක් පටන් ගමු පුතේ පුතලට පේනවද දෙවෙනි පාඩම මෙන්න මේක තියෙන දැන් බලන්න ඕන සති කීපයක් යනකොට අපි පුතලගේ පළවෙනි පාඩම ඉවරයි හැබැයි සර් හැම ගානක් ගානේ ඔයාලට හරි ගැස්සලා පෙන්නනවා ඒක නිසා හොඳට මේ වැඩේ වමනාවෙන් කරන්න ඕනේ පුතලට ගෙදෙද්දි විතරක් හදන්න කියලා සර් තාම ගණන් දුන්නේ නැහැ එකක්වත් හරිද ඒක නිසා හැම එකේනම සර් කියන විදිහටම පන්තිවලටික කරන්න ඕනේ තේරුණාද right ආ එහෙනම් ඊළඟට අපි ලස්සරන මාතෘකාව ලියා ගන්නවා මොකක්ද එකතු කිරීම අදිනක මාතෘකාව එකතු කිරීම ලස්සරට ලියලා පාඩ පෑණිකේ යටින් ඉරක් ඇඳලා අන්නේම ලස්සරට හදා ගන්න පුළුවන් මොකද්ද එකතු කිරීම ලස්සරට හදා ගන්න ඕනේ එකතු කිරීම සර් එකතු කිරීම लसन ලස්සනට හදාගන්න ඕනේ හොඳයි හැම යාළුවාම හොඳට වැඩිට කරනවා හොඳට මහන්සි වෙලා කරන්න පුතේ. එතකොට තමයි අපිට ලකුණු ගන්න පුළුවන් නැතුව ගණිතය හදන්න නැතුව බෑ. ඒ මානේ හැම එකේනම හදන්න ඕන. ලස්සනට හදාගන්න. ඉස්සර මාතෘකාව ලියනවා විතරයි වෙන කූච්ච කරන්නේ නැහැ. ඒ මොනවාද මාතෘකාව ලියනවා විතරයි ඈ. මාතෘකාව ලියා ගත්තා. හොඳයි. ලස්සන
තුන්සියා අසූ එක හැම කෙනාටම පුළුවන් නේද හදාගන්න ගැටලුවක් නෑ නේද ලස්සනට බල මේ වැඩේ කරන්න ඕ ඒ වුණාද රයිට් ඊට පස්සේ මගේ දරුවෝ දෙවනි ගාන තමා මෙතෙන්ට එන්නේ ඔන්න දෙවනි ගා හරිද රයිට් හදාගන්න මේක ලස්සනට එකතු කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න ඕනේ හරිද එකතු කිරීමේ ලකුණ අනිවාර්යෙන් දාන්න ඕනේ එහෙනම් කවුරුත් එකතු කිරීමේ ලකුණ දාන්න නැතුව ඉන්නේ අනිවාර්යෙන්ම ඕන එකතු කිරීමේ ලකුණ දාලා ලියන්න ඕන ඒ වුණාද රයිට් හදාගන්න ලස්සනට अब तीनों हमारे ना सर की लड़ने वाला तानिया महादान ने डिपा पुते तानिया महादान ने डिपा इधर कौन से कौन हमारा तू नहीं तू नहीं अपर रखे तू ना क्या बोल महापर रहे तेरे पाप अपर रहे जान तू अपर नहीं दहाई එකොළහයි දොළහයි දහතුනයි දාහතරයි පහළවයි දාසයයි එතකොට දාසය අපි මෙතනින් ලිව්වට දාසේ හයකින් ඉලක්කම තමා මෙතනින් ලියන්නේ මෙන්න මේ එක පුතාල හොඳට මතක තියාගන්නවා ඒක මෙතෙන්ට ගේන්න ඕන එතකොට 1යි 1යි 2යි මේකයි උත්තරේ ඉන්නේ කීයද 3යි අන්න මෙතෙන්ට දාගත්තා කීයද තුන ඊට පස්සේ තලගේ මේ ලේසි හතරට කියා දෙකතු වෙන්න ඕනේ තුනක් මේ හතර පහ හය හත අන්න මෙතෙන්ට දාගත්තා කීයද හත ඔන්න පුතාලගේ එකතු කිරීම ලකුණු සර දාලා තිබුණේ ඔන්න එකතු කිරීමේ ලකුණ දැම්මා උත්තරේ නම කීයද 736 උත්තරේ ඉන්නේ කීයද 736 දැන් හරි නේද වර්ධනයක් නෑ නේද ලස්සන ඉස්සරහට ගන්න පුළුවන් නේද හොඳට මහන්සි වෙන්න හොඳට වැඩ වැඩ ටික කරන්න එතකොට උත්තේ අමාරු වෙන්නේ නැහැ තේරුණාද 736 හරිනේ රයිට් ටෙන්සලේ මුලින් පුංචියට ලියන්න ඕනේ මේ ඉලක්කම මේ පැත්තෙන් එහා පැත්තට යන්නේම පුංචියට ලියන්න ඕනේ ඊට පස්සේ තමයි අපි එකතු කරලා උත්තරේ ගන්න තේරුණාද රයිට් තුන් වෙනි ගා හදාගන්න ලස්සනට හදාගන්න ලස්සනට पहाड़ के जान हायक लस्सन हदागन पहाड़ के जो करना पहाड़ हाये अट्टे अट्टे नामे दाय एकुला एकुला हैं एक एक जो लस्सन हदागन के बारे में करने तू है हाये අතරේ තියෙන දැන් වල එක රූප එකක් ගත්තා සේලා මේකේ මයික් ඔන් ඔ මයික් ඕෆ් කරලා තියාගන්න පුතේ ප්‍රශ්න අහන්න ඕන නුනොත් විතරක් ඕන් කරන්න හරි ඔන්න සර් 3 මිනිත් ගානට යන්නයි හදන්නේ මෙන්න 3 මිනිත් ගාන නේද හොඳට බලා ගන්න 2යි 2යි 5යි 225 දැන් කියමු සංඛ්‍යාව අපි ඈ ඊළඟට 4යි 4යි 6 446 එකතු කිරීමේ ලකුණු. ඔන්න දැන් අපි හදාගෙන යනවා හොඳට බලන්න. 5යි 6යි 5ට 6ක් එකතු කරන්න කියලා කියන්නේ 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 11 ආවට 11 ලියන්නේ නැහැ. 11 හැන් ලියන්නේ කීයද? 1. මේක ඔයාලා මෙන්න මෙතෙන්ද කියනවා සර් ඒක ඔයාලට හොඳට පේන්න පාර පෑනකින් දානවා මේ එක ඔයාලා පැන්සලෙන්ම දාගන්නවා දැන් 1යි 2යි 3යි 3ට 4ක් එකතු වෙනවා මේ 3යි 4යි 5යි 6යි 7යි අන්න අපි මෙතෙන්ද ලිව්වා කීයද 7 දැන් 2ට 4ක් එකතු වෙනවා නැත්නම් 4ට 2ක් එකතු වෙනවා කොහොමද නම් කමක් නෑ එහෙනම් 2යි 3යි 4යි 5යි 6යි අන්න මෙතෙන්ට දාගත්තා කීයද 6
එකතු කිරීමේ ලකුණු පුතලගේ තියනවාද කියලා අනිවාර්යෙන් බලන්න. එහෙනම් මෙතෙන් උත්තර එනවා කීයද? 671. උත්තර එන්නේ කීයද? 671. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. උත්තර එන්නේ කීයද? 671. කතාව පැහැදිලි නේද? ගැටලුවක් නැහැ නේද? අන්න එහෙනම් උත්තරේ ගත්තා කීයද? 670. තේරුණානේ වැඩේ, ගැටලුවක් නැහැ නේ? right. හොඳට මහන්සි වෙන්න, උත්තර වැඩ කරන්න, උමනාය වැඩටි කරන්න. එතකොට අපිට පුළුවන් ගණන් හදාගන්න වරදින්නේ නැද්ද? තේරුණාද? right. දැන් පළවෙනි ගාන හරි දෙවෙනි ගාන හරි තුන්වෙනි ගාන හරි එක ගොඩේ බෑ අඩි නూరు තියලා ඉලියඳලා තියෙන්න ඕනේ ආවට ගියාට බෑ එකතු කිරීම මේ ලකුණු දාලා තියෙන්න ඕනේ ඒ සියලු දේවල් පුතලගේ ගණන් වල තියෙන්න ඕනේ නැත්තම් ඊළඟට ලොකු ගණන් හදනකොට මොකද වෙන්නේ වරදින්න පුළුවන් තේරුණාද රයි කොහොමද දැන් ගණන් තුනක් හරි ඊට පස්සේ පුතලගේ මේ පැත්තේ තව ඉඩ තියනවා නම් පුතල හතර දාන්න නැත්තම් සර් වගේම පහලට යන්න උන්නෝකයි මම පුතලට CR පොතක් ගන්න කියලා කිව්වේ උංචි පොත මේ හදන්න පුංචි කොලයක් නේ තියෙන්නේ ඉඩ වදිනේ පුතේ ඒක නිසා තමයි CR පොතක් අරගෙන මේ වගේ ලස්සනට වැඩ ටික පුතලාට කරන්න කියලා කියන්නේ. එතකොට බොහොම පිළිවෙලයි. තේරුණාද? අර හේම් පුංචි ඉලක්කම් අපි ලියන්නේ. ලස්සනට වැඩේ කරන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් මහන්සිලා හොඳට පුතලා වැඩේ කරා. තේරුණාද? right. හතරවෙනි ගානට යන්නයි හදන්නේ. මෙන්න හතරවෙනි ගාන. හොඳට බලා ගන්න. 1.4යි ඊළඟට 5.39යි ඒ කියන්නේ 539යි මේකේ පුතාලගේ එකතු කරලා උත්තරේ ගන්න කියලා කියනවා කලබල වෙන්නේ නැහැ හොඳට පරිස්සමට හදනවා හොඳට බලා ගන්න 4ට 9ක් එකතු වෙන්න ඕනේ නැත්නම් 9ට 4ක් එකතු වෙන්න ඕනේ කොහොම කළත් කමක් නැහැ 9යි 10යි 11යි 12යි 13යි අන්න පුතේ අපි 13 ආවට ලියන්නේ 3 13 ආවට ලියන්නේ කීයද 3 මෙන්න මේ එක මෙතෙන්ට ගෙන ආවා එතකොට 1.1 එකතු කරාම උත්තරේ 1යි 1ට 3ක් එකතු වෙනවා 3යි 4යි හරිද නැත්නම් 1ට 3ක් එකතු වෙනකොට 1යි 2යි 3යි 4යි අන්න මෙතෙන් දාගත්තා කීයද ඔයාලා 4 මෙතන තියෙනවා පුතාලගේ 1ට 5ක් එකතු කරා නම් 5ට 1ක් එකතු වෙනවා 5යි 1යි උත්තරේ කීයක් එනවද 6ක් එනවා අන්න උත්තරය ආවා මගේ දරුවන්ට කීයද 643 එහෙනම් මෙතන ඔයාලා මොකද කරන්නේ මේක මකලා අයින් කරලා දානවා ඒවා ලියන්න ඕනේ මම පුතාලට තේරෙන්නයි ඒ වගේ ලිව්වේ එහෙනම් උත්තරේ එනවා 643 දැන් වැඩේ ලේසි නේද ගැටලුවක් නෑ නේද හැම කෙනෙකුටම පුළුවන් නේද සර්වයි කියලා තුන ලේසි කමෙන් හැම කෙනෙකුටම ගණන් හදන්න පුළුවන් නේද? ඒ නිසා හුඳට මහන්සියලා පන්තියේ වැඩි කරා. තේරුණාද? හරිය. පස්වෙනි ගානට යන්නයි හදන්නේ. හරි ලේසි මේවා අමාරු මේවා නෙවෙයි. තියෙන්නේ මොකද්ද? හොඳට ගණන් හතර හොඳට අත උරු වෙන්න ඕනේ. නැත්තම් අපිට ගණන් හදන්න ගියාට පස්සේ එන්නේ නැහැ පුතේ උත්තර. ඒකයි හොඳට පරිස්සමෙන් හදන්න කියලා කියන්නේ. ඊළඟ එක 348 තියෙනවා. ඒකට පුතාලට එකතු කරන්න කියලා කියනවා 302 සමහර ගණන් නම් හරිය ලේසි. හොඳට බලා ගන්න එකතු කිරීමේ ලකුණ දාන්න ඉරියඳින්ද අඩිරුව කියන්නේ ඔක්කොම කරන්න ඕන. හොඳට බලා ගන්න 8ට 2ක් එකතු කරන්න ඕනේ. 8යි 9යි 10යි. හරිද? එතකොට 10 ආවහම අපි කරන්නේ බිංදුව. බිංදුව මෙතනින් ලියුවා. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මේ එක මෙතෙන්ට අරන් ගියා. මේක තමයි මෙතෙන්ට ගෙනියන්නේ 4යි 1යි නැත්නම් 1යි 4යි 4යි 1යි උත්තරේ එන්නේ කීයද 5යි අන්නේ 5 මෙතන ඉල්ලුව මෙතන පුතලගේ 3යි 3යි එක පාට බෑ නම් ඇඟිලි වලින් හතර ගන්න 3යි 4යි 5යි 6යි අන්න මෙතන දැම්මා කීයද 6 ඔන්න පුතාලගේ දැන් පස්වෙනි ගානේ 348ට 302ක් එකතු කරාම උත්තරේ කීයක් එනවද 650ක් දැන් අමාරු නෑ නේද වැඩේ ලේසි නේද ඔය සර් කියලා දුන්න විදිහට හැදුවහම් පුතේ පුතාලට ඕන ගාණක් හදන්න පුළුවන් ඒකයි කියන්නේ හොඳට මහන්සි වෙලා උනන්දුවෙන් පන්තියේ වැටි කරන්න එක දවසක්වත් ගණිතේ පන්තිය මගේ අරගන්න එපා මගේ අරගත්තොත් අද බලන්න කොච්චර ටිකක් අපි කළාද කියලා ගණන් කීයක් හැදුවද
ඉතින් සතියක් මගේ හැරෙනවා කියලා කියන්නේ වැඩේ අමාරුයි. මගේ හැරුණොත් හරි හදිසියෙ ඊළඟ සතියෙන්ද කලින් අනිවාර්යයෙන් වෙබ්සයිට් එකට ගිහිල්ලා සෙරු ගන්නකෝ වීඩියෝ එක බලන්න. සර හැම ගානක් ගානේම හරි ගැස්සලා ඒ ඔක්කොම වීඩියෝ පුතාලගේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒ නිසා මුදල මහන්සිලා උනන්දුවෙන් වැඩ කරන්න. එතකොට අපේ පාසලෙන් ඔයාලට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. තේරුණාද? ඔක්කොම ගුරුවරු හොඳට උගන්වනවා. ඒ නිසා ලොකු ප්‍රයෝජනයක් අරගෙන විභාගයේ හොඳට පාස් වෙන්න පුළුවන්. හොඳයි කියලා කියන්නේ ලකුණු 190 වත් එහා ගන්න ඕනේ. තේරුණාද? 190 වත් ආශිෂ්‍ය විභාගෙදි. එතකොට විභාගේ පාස් වුණොත් හොඳයි. නමුත් ලකුණු 200න් 200 ගන්න පුළුවන් නේ පුතාලට. 200න් 200 ගන්න පුළුවන් යාළුවෝ ඉන්නවා. ඒකෙන් ඉඳලා හොඳට මහන්සිලා වන්දු වැටි කරන්න ඕනේ. තේරුණාද? ලස්සන හදා ගන්න. තාලි යලි වරයි. හොඳයි පුතේ හොඳයි. हाईवे හයසිය පනස් හත ඒකට එකතු කරන්න කියලා කියනවා 135ක් අඩි රූල තියලා කොහොම ලස්සනට ඉරියන්නේ මෙතෙන්ට එකතු කිරීමේ ලකුණ දැන් දැන් බලන්න කොන්නේ එකතු කරන් යනවා 7ට 5ක් එකතු වෙන්න ඕනේ සර් එකපාර ගත්තට පුතාලට ගන්න බැරි වෙයි මේ 7යි 8යි 9යි 10යි 11යි 12යි අන්න 12 තියෙනවා 12න් අපි මෙතෙන්ට ලියාගන්නේ කීයද 2 එකක් තියෙනවනේ අන්න ඒක පුතාලා මෙතෙන්ට දාන්න ඕ දැන් 1යි 5යි 6යි 6යි 7යි 8යි 9යි අන්න මෙතෙන්ට දැම්මා කියලා අපි 9ය මෙතන පුතාලගේ තියෙනවා 6 6යි එකයි උත්තරේ ඉන්නේ කීයද 7යි අන්න උත්තරේ නම කීයද 792 උත්තරේ කියලා අපි කියන්නේ 792 දැන් හරි නේද අද ඔන්න මම පුතාලට පුංචි හෝම්වර්ක් එකක් දෙනවා වගේ දෙද්දි ගාන හදාගන්න 5 වෙනි ගාන හරි සර් හොඳයි හොඳයි excuse me sir ඔකේ නේද යන්න යන්න මේ සර් thank you bonenda හතයි පහයි එකතු වුණාම 12 කියලා. ඔව්. ඒක දාලා සර් මේ 3යි 1යි 4යි 4යි 3යි 7යි නේ. පොඩකින්ද? හරි පුතේ අහගෙන තවතාවක් මේ 7යි 5යි 12යි චුර බලගන්නයි ඔන්න 12 සර් ලියුවා 12න් මේ දෙක මෙන්න මේ දෙක මෙතෙන්ද ගෙනා ඊට පස්සේ එකක් තියෙනවනේ අන්නේ එක සර් මෙතෙන්ද දාලා තියෙනවා මේ ඒක මෙතෙන්ද දැම්මා හරිද මෙන්න මේක මෙතෙන්ද ගෙනාවා දැන් 1යි උදා මේ ප්‍රශ්න අංකෙත් එකපට ලව ගත්තා දන්නේ 1යි මේ 5යි 6යි 6යි මේ 3යි 9යි හරිද ඊට පස්සේ මේ 6යි මේ 1යි උත්තරේ එන්නේ කියද 7යි අන්න එනවා කියද 792 හරි නේද පැහැදිලිද හරි සර් හරි නේද පුතේ හරි හරි මේ ප්‍රශ්න අංකෙත් එක පටලවා ගන්න එපා සර් ප්‍රශ්න අංක චුට්ටක් උඩින් දාන්න කාටද පැටලෙයි නම් මෙන්න ප්‍රශ්න අංක 6 මෙතන දාලා තියන්නේ ප්‍රශ්න අංක 6 හරි නේද දැන් ගැටලුව තව තවත් කියලා දෙන්නද 7යි 5යි 12යි නම 12න් 2 දැම්මා මේක මෙතෙන්ට ගෙනාවා 5යි 1යි 6යි 6යි මේ 3යි 9 වුණා 6යි 1යි උත්තරේ කීයද 7 දැන් හරි නේද ගැටලුවක් නෑ නේද ඔන්න දැන් පුතාලට මේ වගේ සංඛ්‍යා දෙකක් එකතු කරන්න આવොත් කිසිදු ගැටලුවක් නැතුව හදන්න පුළුවන් හැකියාවක් තියෙනවා නිකමට ඕනම් මෙහෙම කරන්නකෝ අම්මට කියන්නකෝ ඉලක්කම් දෙකක් එකතු කරන්න දෙන්න කියලා ඊට පස්සේ පුතා එකතු කරලා අම්මෙන් අහන්න පහපා උත්තරේ හරිද කියලා උත්තරේ හරියටම හරියන්න දැන් පුතාලට හදන්න පුළුවන් තේරුණාද එහෙනම් 7යි 8යි 9යි 10යි කියලා ගණන් හතරක් දැන් තියෙනව නේද තාම
අන්නේ හතර පුතා හැම එකනම ගෙදෙද්දි හදන්න ඕන 7යි 8යි 9යි 10යි කියන ගණන් හතර හැම එකනම ගෙදෙද්දි හදන්න ඕන තේරුණාද right 7යි 8යි 9යි 10යි කියන ගණන් හතරක් තියෙනවා සර් ලබන සතිය අනිවාර්යෙන් එක එකනාගෙන් උත්තර අහනවා මට දාන්න එපා WhatsApp දාන්න එපා මම එක එකනාගෙන් උත්තර අහනවා පුතාගේ අංකය දීලා දිනවනේ අපි ඒ අංකෙන් සර අහනවා නමත් එක්ක නමත් අපි ඔගේ නමත් රීනේම් කරලා දිනවනේ නමත් පුතාගෙන් දැනගන්න පුළුවන් ඒක නිසා දැන් ඔයාලගේ ඔයාලා මගේ පන්තියට සම්බන්ධ වෙනකොට වෙන වෙන නම් දාලා දිනවනවා වෙනස් කරගන්න දැන් උදාහරණයක් දැන් බිනුක නම් බිනුක කියලාම ඉන්න හරිද ඊට පස්සේ උදාහරණයක් විතර සස්සරණීනා සස්සරණී කියලාම ඉන්න නැත්තම් සර් වෙන නමක් කතා කරනකොට ඔයාලා මට නෙමෙයි කියලා හිතයි ඒක නිසා පුතාලා නම හැම විටම රීනේම් කරලා ඒ නමින් මෙන්න එතකොට සර් දැන් උදාහරණයක් සස්සරණීට කතා කරන්න ඕන සර් කියන්නේ සස්සරණී කියලා බිනුක නම් බිනුක කියලා කියන ඒක නිසා හැම එකනම තමන්ගේ නමින් ඉන්නේ එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ තේරුණාද අද අපි ගොඩක් දේවල් කතා කළා ගණන් හතරක් තියෙනවා පුතාලා ගෙදෙද්දි හදන්න ඔකේ සර් අර උත්තරාන වෙලාවට සේරගම මයික් ඔෆ් කළා අවශ්‍ය වෙනාගෙන් විතරක් අහන්න ආ එහෙම හමු අපි හොඳේ එහෙම හමු හරිද හරි ඔව් අවශ්‍ය ඔව් සර් අහනවනේ අවශ්‍ය වෙනාගේ උත්තරේ කියන්න පුළුවන් තේරුණාද හරි එතකොට දැන් ඕන අද තමයි ඉස්සෙල්ලාම පුංචි වැඩක් පුතාලට දුන්නේ හරිද සර් හිතනවා හැම එක්කෙනාම හොඳටම වැඩේ කරයි කියලා තේරුණාද හොඳටම වැඩේ කරයි කියලා හිතනවා එතකොට කාටවත් ගැටලුවක් නැතුව මේ පන්ති වැඩි හොඳට ඉස්සරහට ගලන පුළුවන් ගණිතය කියලා කියන්නේ හරි ආසාවෙන් කරන්න පුළුවන් විෂයක් තේරුණාද හරි ආසාවෙන් ගණන් හදන්න පුළුවන් වරදින්නේ නැහැ ඒක නිසා හොඳට මහන්සිලා පුතාල වුණාමෙන් වැඩේ කරන්න ඕනේ හැම දවසෙම අනිවාර්යෙන් පන්තියට නම් ඉන්න ඕනේ එක දවසක්වත් මගහැර ගන්න එපා හැම දවසෙම පන්තියට ඉන්න අපේ පන්තිය දැන් ගොඩාක් හොඳට කරගෙන යනවා ගණිතය තියෙනවා සිංහල ඊට පස්සේ පරිසරය ඒ ඔක්කොම තියෙනවා පුතාලට දෙමළ ඉංග්‍රීසි ඔක්කොම තියෙනවා හොඳට මහන්සිලා පුතාලා ඉගෙන ගන්න තමයි තියෙන්නේ තේරුණාද එතකොට පන්තියකින් තව යාළුවන්ට කියන්න හොඳ ගණිතය පන්තියක් තියෙනවා කියන්න හොඳම ඉංග්‍රීසි පන්තියක් තියෙනවා හොඳ දෙමළ පන්තියක් තියෙනවා කියලා කියන්න යාළුවන්ට පණිවිඩය දෙන්න එතකොට දැන් අපේ පන්තියේ ඉන්න පිරිස ඉන්න වැඩි වීගෙන එනවා ඔයාලා හොඳට මහන්සිලා උනන්දු වෙලා ටික කරගන්න එතකොට තමයි අපේ ශිෂ්‍ය විභාගෙදී හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ එහෙනම් අද පන්තිය වැඩි ටික අවසන් කරනවා ආයුබෝවන් සියලු දෙනාටම සුභම සුභ රාත්‍රියක්
sir.